ඩොලර් අර්බුදය අපේ රටට දැන් දේශපාලනයේ පාලන තන්ත්‍රය වෙනස් වුණා. ඒ වෙනසත් එක්ක අපේ රටේ ඩොලර් අර්බුදය අපිට විසඳගන්න පුළුවන් වෙයිද? ඔව්, පැහැදිලිවම අපට ආනයනය සහ අපනයනය කියන දෙක අතර පරතරය 95%යි. ආනයනය අපනයනය 5%යි. දැන් මේක අපට මං හිතන්නේ විධිමත් පරිපාලනයක් යටතේ ඒ වගේම ඒ අංශ පිළිබඳව ප්‍රාමාණික දැනුම තියෙන උගතුන් විද්වතුන් බුද්ධිමතුන් එක්ක කටයුතු කරොත් අපට මේ 5% ආනයනයත් 95% අපනයනයත් බවට පත් කරගන්න පුළුවන්. ඒක කරන්නේ කොහොමද කියලා කෙනෙක් තර්ක කරන්න පුළුවන්. නමුත් ඒක කරන්න අවශ්‍ය කරන සාධක ඒ වගේම සම්පත් මේ සියල්ල අපේ රටේ තියෙන. එතකොට දැන් මේ අපනයනය සඳහා මොනවද කියලා අපි කෙටි උදාහරණ කීපයක් කිව්වොත් විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් වලින් ගත්තොත් මං හිතන්නේ නැහැ කියන්න දෙයක් නැති තරමටම ඛනිජ සම්පත් තියෙනවා. ප්‍රධාන වශයෙන් පුල්මුඩේ ඉල්මනයිට් නෙදිය. එතකොට ලෝකෙ විශාලම මැණික් නෙදිය තියෙන්නේ ලංකාවේ. ඊළඟට ග්‍රැෆයිට්, එහෙම නැත්නම් මිනිරං. දැන් මිනිරං කිව්වහම කළු රත්තරන් කියලා ලෝකයේ මේක පිළිබඳව මං හිතන්නේ කතා කරන්නේ වගේම තොරතුරු සපයන්නේ. ඉතින් දැන් මේ වගේ වටිනා කියන සම්පත් ගොඩක් තියෙන ශ්‍රී ලංකාවේ අපට අපනයනය කරන්න මහා දෙවන්ත ශාක සම්පතක් තියෙනවා. අර සියල්ලම පැත්තකින් තිබ්බත් අපි හිතමුකෝ ශ්‍රී ලංකාවේ වල්නාශක ගහලා මරලා දාන විවිධ ශාක වර්ග, ඊළඟට බොහොමයක් වගා කරන ඖෂධීය ශාක වලින් අපි ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ. ඒකයි ප්‍රධාන හේතුව. ඉතින් ලෝක අවශ්‍යතාවයෙන් අපි හිතමුකෝ ලෝකයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ තියෙන සමස්ත භූමිය වගා කරත් 2%ක් සපයන්න බෑ. ඔතනයි තත්ත්වය. එතකොට ඒ කියන්නේ ලොකු ඉල්ලුමක් තියෙන ලෝකයේ තියෙන සමස්ත ශාක සහ ජෛව විවිධත්වයෙන් 85%ක් තියෙන ශ්‍රී ලංකා භූමිය කියන එක විද්‍යාඥයන් සහ ගවේෂකයන් ඒ වගේම පර්යේෂණාත්මකව සොයා බැලූ දේශීය විදේශීය විද්වතුන් අනාවරණය කරලා තියෙනවා. ඒ නිසා සම්පත් වලින් අපට ප්‍රශ්නයක් නැහැ. ගැටලුව තියෙන්නේ දැනුම සහ මේ කළමනාකරණය කියන එක නිවැරදිව නොවේ. දැන් සාමාන්‍යයෙන් වෙන්නට PM මෙදසෙන් මහත්මයත් එක්ක කතා කරන එතුමාව හඳුන්වා දෙනකොට එතුමාගේ මේ නමට පෙර ආතුව අපි කියනවා ආශාකර මේ ත්‍රස්තවාදයේ කෘතියේ නිර්මාතෘ, ඒ වගේම දේශ වෛද්‍ය, ඒ වගේ එතුමාගේ තනතුරු ගණනාවක් අපි කියනවා. අද මගේ එකක්වත් කිව්වේ නැහැ. මොකද මට ඕනේ විවෘත අදහසක් නිසා රාමුගත කිරීමකින් තොරව මම මේ කතා කරන්න. ඒක නිසා මේ රාමුකට සීමා වෙන්න තෝ අපි කතා කරපු PM මාත්‍රේ දැන් මේ රටේ දේශපාලන තන්ත්‍රයේ ලොකු වෙනසක් සිද්ධ වුණා. දැන් ඔබතුමා සඳහන් කළා අපිට මේ ඩොලර් ගේන්න පුළුවන් ක්‍රම ගණනාවක් තියෙනවානේ. දැන් මේ ක්‍රම ඇයි මේ යටපත් වෙලා තියෙන්නේ? පෞද්ගලිකවසක මේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය ධම්මික පෙරේරත් කිව්වා අපේ රටට ඩොලර් ගේන්න තියෙන මාර්ගයන් ගොඩක් අවහිර වෙලා තියෙනවා කියලා. දැන් රටේ බුද්ධිමතුන් විද්වතුන් ඔබතුමාන්ලා වගේ විද්වත් පිරිස කියනවා ඩොලර් ගේන්න පුළුවන්කම තියෙනවා කියලා. ඉතින් ඇයි පාලකයා මේ ගැන උනන්දු වෙන්නේ? ඔබතුමාන්ලා මේ දේවල් සමාජ මාධ්‍ය ඔස්සේ YouTube වගේ මාධ්‍ය ඔස්සේ විතරක් කියලා නිහඬව ඉන්නවද? බලපෑමක් කරන්නේ නැද්ද? ඔව්. දැන් මෙන්නමයි අපි සාමාන්‍යයෙන් රටක රාජ්‍යත්වයට පත් වෙන පුද්ගලයා ශිල්ප 64ක් දැනගෙන තියෙන්න ඕනේ. හා සූසට ශිල්පයක් දැනගෙන තියෙන්න ඕනේ. මේක යම් ආකාරයක වංචනික පුද්ගලින්ගේ අවශ්‍යතාවය සඳහා වාක්‍යයක් රටේ සහ ලෝක පුරා සමහරක් රටවල්වල ප්‍රකාශ කරනවා. මේ ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියලා. ඒකත් අපිට පිළිගන්නත් පුළුවන්. නෝ. හැබැයි රාජ්‍යත්වයට පත් වෙන පුද්ගලයා
නායකත්වයේ ගන්න පුද්ගලයා සියලු ශිල්ප නොදැන හිටියත් ඒ ශිල්ප දන්න අය පුරෝහිතයන් හැටියට පත් කරගන්න දක්ෂ වෙන්න ඕනේ. දැන් මේ පුරෝහිතයන් හැටියට වසර දසදහස් ගානක ඉතිහාසයේ ඉඳලා රජවරුන්ට පුරෝහිතයන් හිටියේ මෙන්න මේ අඩුපාඩුව මගා ගන්න. නමුත් ඉතා වගකීමෙන් සහ අනගාටුවෙන් කියන්න ඕන දේ තමයි ශ්‍රී ලංකාවේ මේ පුරෝහිතය හැටියට ඉන්නේ නොදෙනුවත් සහ බොහොමයක් අය වංචනික පුද්ගලෙයි. මොකද ලෝකයේ අනිත් රටවල් වලට සාපේක්ෂව සියලු සම්පත් තියෙන රටක ජනතාව දුකටපත් වෙලා. එතකොට ශ්‍රී ලංකාව වගේ රටක ජනතාව දුකටපත් වෙනවා කියන්නේ තෞතිසා දිව්‍ය ලෝකයේ ඉන්න සක්‍ර දේවේන්ද්‍රයාත් දුකටපත් වෙන්න ඕන. ඒ තරමටම අවශ්‍ය කරන සම්පත් වලින් පිරුණු රටක් මේක. සම්පත් පිළිබඳ අවබෝධයක් නැති නිසා තමයි සියල්ල විදේශ රටවලින් ආනයනය කරලා කඩින්ම බඩු අරගෙන කාලා ණයටම අරගෙන ජීවත් වෙලා යන තැනට ජනතාව පෙළ ගැහින අවසානයි. මේකට හේතුව අපිට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලුවක් වෙන්න බැරිද? පැහැදිලිවම අධ්‍යාපනයේ විධිමත් නොවීම අත්‍යවශ්‍ය කරුණු අධ්‍යාපනයට එකතු නොකිරීම. ඒ වගේම සත්‍ය වශයෙන්ම මේක මේ තමයි යථාර්ථයම. ශ්‍රී ලංකාවේ බොහොමයක් අධ්‍යාපන ක්‍රමවේදයන් තුල තියෙන්නේ ඉගෙන ගන්න කෙනාටත් උගන්වන කෙනාටත් ඒ රටටත් ඵලදායී නොවන අධ්‍යාපනයක්. මේකේ 100ට මම දන්න තරමින් 100 වෙනස් වෙන්න ඕන. මේ විධිමත් අධ්‍යාපනයක් වෙන්න ඕනේ. ලංකාවේ තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාල අරහා ක්‍රියාත්මක වෙන නොවිධිමත් අධ්‍යාපන ඒක ලැබපු අයගේ නොවිධිමත් අධ්‍යාපන ප්‍රතිලාභීන් සඳහා යම්කිසි වැඩපිළිවෙලක් තියෙනවා. ඔව්. මම දන්න තරමින් ඒ නොවිධිමත් අධ්‍යාපනය ලැබපු අයගෙන් වෙන සේවාවවත් මේ විධිමත් අධ්‍යාපනය ලැබුවයි කියන අයගෙන් වෙන්නේ නැහැ. ජනතාව සහ 116කට වැඩි රාජ්‍ය සේවකයෝ ඇත්ත වශයෙන්ම ඒගොල්ලන්ට පණි ගෙවන්නේ, ඒගොල්ලන්ට පහසුකම් ලබා දෙන්නේ, ඒ 116ටම පෙන්ෂන් එක දෙන්නේ. මේ ඔක්කොම කරන්නේ මේ නොවිධිමත් අධ්‍යාපනලාභී ගුරු ගොවි මහත්තුරු, ඊළඟට විවිධාකාර කම්කරුවන්, විදේශ විනිමය ගේන වල් වෙළඳ පොලේ ඉන්න අය. ඉන්න රාජ්‍ය සේවය විධිමත් නොවීමත් ප්‍රශ්නයක්. රාජ්‍ය සේවකයෝ හිතාගෙන ඉන්නේ කොහෙන්ද ඇවිල්ලා තමයි ඒගොල්ලන්ට මේ සන්ධිය හම්බ වෙන්නේ කියලා. ඒ නිසා මේගොල්ලෝ රාජ්‍ය සේවය හැටියට පත් වෙලා අපි යන සෑම තැනකදීම අපට 18 එකතනක්වත් දැක ගන්න ලැබෙන්නේ නැහැ. අසාධාරණ ක්‍රියාවලින් බැහැර කටයුතු කරන තැන්. නමුත් මේ අසාධාරණයට පත් කරන්නේ තමුන්ගේ දෙමාපියෝ වගේ ඒ ජනතාවගෙන් ඒගොල්ලන් වැටුප් ගන්න මේ සියලු කටයුතු කරන ජනතාවගෙන් කියන එක තේරුම් ගන්න. ඒ නිසා රටේ ජනතාව නොදැනුවත් භාවය නිසා සෑහෙන දුරකට මං හිතන්නේ අසරණ වෙලා ඉන්නවා. ඒ නිසා අපට සිද්ධ වෙනවා මේ සියල්ල පිළිබඳව හොයලා බලලා හැමෝම කල්පනාකාරී නොවුනොත් අපට බේරගන්න රටක්වත් අනාගත පරපුරකට අනාගතයක් තියා ජීවත් වීමේ හැකියාවවත් නැති වෙන තැනට පත් වෙලාදී. ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ සාමූහිකව මේ දවස් 25,000ක් 30,000ක් වගේ ඉතා සුළු කාලයක් ජීවත් වෙන ජනතාව නිරෝගීව ජීවත් වෙන්න ඕනේ. ඒ වගේම ස්වයංපෝෂිත රටක් තුළ ජීවත් වෙන්න ඕනේ. ඒ වගේම දරුවෝ හදන නිසා ඒ දරුවන්ට අනාගතයක් තියන්නත් ඕනේ. ඒ නිසා අපි පාලකයෙක්පත් කරනකොට, ඉගෙන ගන්නකොට, ගහක් හිටවනකොට, දරුවෙක් හදනකොට දැනගත යුතු කරුණු රාජ්‍ය සේවකයේ ඉන්නවා නම් සේවකයෙක් හැටියට ඉන්නවා නම් එහෙම දැනගත යුතු කරුණු, පුද්ගලික සේවකයෙක් හැටියට ඉන්නවා නම් ඒ කරුණු කාරණා පිළිබඳව ටිකක් අඩුතරමේ එක දවසකට විනාඩි 10ක්වත් කල්පනා කරලා වැඩ නොකරොත් අපිට ඉතා දුක්බර අනාගතයක් උදා වීම මේ නොදුරු වසර කීපය තුළම සිදුවීමේ භයානක තත්ත්වය දැන් ඇති වෙලා අවසානයි. ඒ නිසා අපි මං හිතන්නේ දැන්වත් හිතලා හැදුනොත් බොහොම හොඳයි කියලායි මට හිතෙන්නේ. දැන් එහෙම හිතලා හැදෙන්න ඕනේ වෙච්ච කොට තමයි පිටන්න ඕනේ පැත්තක් කියන්නේ. මොකද අපි හිතන්නේ රටේ පාලකයා සියල්ල අපිට ලබා දිය යුතුයි කියලානේ.
අටේ පාලකය හැමදේම අපිට කරල දෙනකල් බලන් හිටපු නිසා එක තැනකපු වැරද්ද ගත්ත. හැමදේම රටින් ගේන්න පටන් ගත්. දැන් අපි වෙළඳන කන පරිප්පු එක දැන් අපි චිකන් රහර. වෙළඳන කන වෝංචි ටික වෝංචි රහර නෙමෙයි වෝංචි එකත් අපි චිකන් රහර කන්න. දැන් මෙන්න මේ මේ රටාව තුලත් අපි යම් ආකාරයක අපේ රටේ සංසරණය වෙන්න ඕනේ මුදල් ප්‍රමාණය අපි විදේශයන්ට මේ ගලා යන ඉඩසලසලා රටේ මුදල් ඉතිග කරගත්තා නෙවෙයිද? අනිවාර්යෙන්. දැන් ඒක තමයි රටක ඵලදායිතාවය ඇති වෙන්නේ කොහොමද කියලා ජනතාව දන්නේ නැහැ. එතකොට සමස්ත ශ්‍රී ලංකාව ගත්තහම මුළු භූමි ප්‍රමාණය 80%කට ආසන්න ප්‍රමාණයක් තියෙන්නේ ජනාවාස. ඔව්. 20%ක 22%කට ආසන්න ප්‍රමාණයක් තමයි වනාන්තර හැදිත්තේ. එතකොට දැන් මේ ජනාවාසවල අඩුම තරමේ මේ ගෙවතු ලක්ෂ 62%කට ආසන්න ප්‍රමාණයක් තියෙන ශ්‍රී ලංකාවේ සමස්ත ගෙවතු වලින් 1 රුපියලක ආදායමක් එන තරම් සකස් කරන්න තරම් ජනතාව දැනුවත් නෑ. ඔව්. ගොවි මහත්තුරු ලක්ෂ 6කට ආසන්න ප්‍රමාණයක් අධික වෙහෙසක් දරලා රටේ යම් ප්‍රතිශතයකට ආහාර පාන සපයන. ඒ ආහාර පාන සහ ආනයනය කරන ආහාර වැඩි ප්‍රමාණයක් ආනයනය තුලින් ලබාගෙන දේශීය නිෂ්පාදන හැටියට තියෙන ඉතා සුළු ප්‍රතිශතයක් දළ ජාතික ආදායමට එකතු කරගෙන වෙනත් රටවල අවශ්‍යතාවය සඳහා තමුන්ගේ ගෙවත්ත සකස් කරමින් ඔවුන් සඳහා කාලය වැය කරමින් ඔවුන්ගේ විදේශිකයන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා විවිධ කටයුතු වල නිරත වෙමින් කාලය ගත කරන්න ප්‍රධාන හේතුව තමයි රස්සාව කියලා කරත් හොඳට මතක තියාගන්න අපි කරන්නේ විදේශ රටවල් වලට හම්බ කරන එක. එතකොට අඩුතරමින් විදේශීය රටවල අවශ්‍යතාවයේ ඉටුවීම සඳහා අපට පැතිකඩ දහස් ගණනක් දීලා තියෙද්දී බේරෙන්න පුළුවන් එකකින් දෙකකින්වත් බේරෙන්න කල්පනා නොකිරීම තමයි බරපතලම ප්‍රශ්නේ. දැන් අපි හිතමු ගෙදරක පර්චස් 5 සිට පර්චස් 50 60 100 දක්වා තියෙන ගෙවතු ගත්තහම සමස්ත ගෙවතු පුරවලා තියෙන්නේ ඒ විදේශීය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සුදුසු ශාක වර්ග. ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන ශාක වර්ග. ඊළඟට අපේ පරිසර පද්ධතියත් එහෙමයි. කුඹුරේද ඇලේ දොලේ ගඟේ වැවේ හැම තැනකම විදේශීය ආක්‍රමණික ශාක සහ විෂ ශාක වලින් සදුම්ලත් ශාක පද්ධතියක් අපි ඒ වඩාත් වටිනා කියන පෝෂක සහිත භූමිය තමයි වැව සහ කුඹුරු යාය කියන්නේ. එතකොට ඒ වැවේ අද මොනවද තැන්පත් වෙලා තියෙන්නේ? මොනවද ජලය මතු පිට තියෙන්නේ? මොනවද ජලයේ පතුලේ තියෙන්නේ? යකට හයිඩ්‍රිල්ලා, උඩට දියගෝවා, ජපන්ජබර, ඒ වගේ බොහොමයක් ශාක වර්ග, විදේශීය ශාක සේරම, මේ සියල්ලම ඇමරිකානු ශාක. එතකොට දැන් අද අපට මුළු භූමියෙන් 75%කට වැඩි ප්‍රතිශතයක් විදේශීය ශාක, අනාර්ථික ශාක, ආර්ථිකයට දායක නොවන ශාක වලින් සම්පූර්ණයෙන්ම වහලා දාලා තියෙන නිසා තමයි අපිට මේ බරපතල ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. අපිට එක පැයක් හරියට කල්පනා කරන්න. නිවැරදිව දැනගත්තොත් ක්‍රියාවට නැගුවොත් මේ ආර්ථික අවපතෙන් නිදහස් වීම ඉතාමත්ම සරලයි පහත්. දැන් මේ පවතින ආර්ථික අවපතෙන් මිදෙන්නවත් අපේ ගෙවත්තම අපිට ආර්ථික භූමියක් බවට පත් කරගන්න පුළුවන්කම තියෙනවානේ. මම මෙන්න මෙතන පොඩි කාරණාවකට එනවා. මේ තමයි දැන් ගෙවත්තක් තියෙනවා. ඒක හරි. මිනිස්සු වගා කරන්න දන්නේ නැහැ. ඒකත් හරි. හැබැයි දැන් අපේ රට ඇතුලේ කෘෂිකර්ම දෙපාර්තමේන්තු තියෙනවා. කෘෂිකර්ම නිලධාරීන් ඉන්නවා. ගොවිජන සේවා මධ්‍යස්ථාන තියෙනවා. මේවායේ සේවය කරන මේ නිලධාරී හරි මගපෙන්වීමක් දෙන්නේ නැති නිසාද මිනිස්සු මේ ගැන දන්නේ නැත්තේ? ඒ අයට හරි මගපෙන්වීමක් දෙනවා නම් මේක අපිට වෙනස් කරගන්න හැකියාවක් නැද්ද? අපි පොඩ්ඩක් ඉගෙන ගියාල AIගේ වගකීම් සහගත බවේ පැත්තෙන් කතා කරලා තින්. ඔව්. දැන් එතනදී අධ්‍යාපනය වැදගත් වෙන්නේ. දැන් අධ්‍යාපනය ඒ පිළිබඳ ප්‍රාමාණික දැනුම නැති අය කෘෂිකර්ම ක්ෂේත්‍රය තුල රාජකාරී කරනකොට
ඔවුන් ඉගෙනගෙන තියෙන්නේ ඒ විදේශ අවශ්‍යතා ඉටු කිරීම සඳහා අවශ්‍ය කරන සාධක සහ එම රසායන විද රසායනික විකිණීම සඳහා අවශ්‍ය පසුබිම්. ඉතින් එතකොට ඒ ආනයනය තුළ වරප්‍රසාද ලාභින් සහ ප්‍රබල ලෙස කොමිෂන් ලබන පුද්ගලයින් ඉන්නවා. ඒගොල්ලෝ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේද දේශපාලන ප්‍රවාහයේද පුද්ගලික අංශයේද එම බොහොමයක් සංඛ්‍යාවක් එකතු වෙලා තමයි මේ ටොන් මිලියන ගණන් කෘෂි රසායන රසායනික පොහොර ප්‍රමිතියෙන්තර විවිධාකාර බීජ වර්ග මෙම එනවා. එතකොට දැන් විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ඇතුළු ආසියානු අප්‍රිකානු පැසිෆික් කියන කලාප තුනේම තියෙන ප්‍රශ්නයක් තමයි මේ දරුවන්ට දෙන අධ්‍යාපනය ක්‍රමවත් නැහැ. දැන් ඔබතුමාගේ ප්‍රශ්නෙට ප්‍රධානම දේ තමයි දැන් රටක අධ්‍යාපනයේ තිබිය යුතු මූලික දේවල් ඒ රට දැන් අපි කෘෂිකාර්මික රට. ඔව්. එතකොට කෘෂිකර්මාන්තය පිළිබඳව නිවැරදි දැනුම දරුවන්ට ඉන්නේ නැහැ. ඒ වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට කෘෂිකර්මය පිළිබඳව කටයුතු කරන සියලුම දෙනාගේ දැනුම තියෙන කීප දෙනෙක් නිවැරදි කටයුතු කරමින් හිටියත් ඒ කටයුතු නිෂ්ප්‍රභා වෙන තැනට අර විදේශ රටවල් වලින් ආනයනය කරලා කොමිෂන් ගන්න ඒ වගේම ඒ තුලින් ගෙනත් ප්‍රතිලාභ ලබන විවිධාකාර බලධාරීන් සහ නිලධාරීන් මේ සියල්ල යටපත් කිරීමට කටයුතු කරමු. ඒ නිසා අපට කෘෂිකර්මාන්තයේ ජයග්‍රහණය සඳහා ඉහළින් පහළට උපදෙස් එනකම් බලාගෙන හිටියොත් කිසිසේත්ම ජයග්‍රහණයක් නැහැ. ඒ නිසා කෘෂිකර්මාන්තයේ තමුන් වගා කරන කුමන හෝ දෙයක් අපි හිතමු අඩුම තරමේ බටු ගහක් බණ්ඩක ගහක් තක්කලි ගහක් මිරිස් ගහක් කරේ හිටවන්න උපදෙස් ගන්න ඕනේ දේශීය දැනුම තියෙන පුද්ගලයින්ගේ. ඒ වගේම බීජ තෝරා ගැනීමේදී හොඳට මතක තියාගන්න මේ ක්‍රමවේදය අපි අනුගමනය කරත් අපට ප්‍රතිඵල නැති වෙනවා අපේ රටට ගැළපෙන බීජ තෝරා නොගැනීම. ප්‍රධානම හේතුව ඒකයි යම් කිසි දෙයක් කෘෂිකර්මාන්තයෙන් අපි ඉගෙනගෙන තිබුණත් දැනගෙන තිබුණත් ඒ ගත්ත බීජ හයිබ්‍රිඩ් කරපුවද මොන රටක හදපුවද මොන ආකාරයේ බීජද කියන එක තේරුම් නොගත්තාම එතෙන්දී අපි ව්‍යාකාරයකට කටයුතු කරනවා. එතකොට බීජය සකස් කරලා තියෙන්නේ රසායනික මාත්‍රාවකට. නමුත් අපි ඒක ගෙනල්ලා මෙහි ගොම ඇතුළු කොම්පෝස්ට් දාලා වගා කරන්න උත්සාහ කරනවා. එතෙන්දී අපිට අර කොටියේ හරි සිංහේ හරි එළවලු කන්න දීලා හදන්න ගියා වගේ වැඩක් වෙන්නේ. ඒ නිසා අපි නිවැරදි දැනුම දරුවන්ට පුඩා කාලේ ඉඳලා දීලා තිබුණොත් ඒ වගේම දෙන්න අවශ්‍ය කටයුතු කරොත් අපි බලාගෙන ඉද්දි වේගයෙන් මේ රටේ දියුණුව කරා යන්නේ හැකියාව තියෙනවා. රටන් විදිහට අපි ඉස්සරහට යන්න ඕනේ හරි අධ්‍යාපනයත් එක්ක. එහෙම නොවුනොත් එහෙම අපිට සිද්ධ වෙන්නේ පී බිස්නස් මාත්‍රිය අවසානක වූ උපමාව වගේ හරියට සිංහෙක්ට පොටියෙක්ට එළවලු කන්න දීලා හැදුවා වගේ ඉරාමත්ම වෙලදීන ජාතක ෆෝටෝපත් ඒක නිසා හරි අධ්‍යාපනයක් හරි දැක්මක් සහිතව අපි අපේ රට දියුණු කරම් සංවර්ධනය කරමු ඉස්සරහටකින්. ඒකට අපි හැමෝම එකට එකතු වෙලා දායකත්වය දෙමු. ඒවගේ කෙනෙක් මම සමුගන්න සූදානම් වෙන්නේ අද දවසේදී අපිත් එක්ක මේක තමයි එකතු වුණු PM බෙදිරිසිංහ මහත්මයාට ස්ථාස්ත ප්‍රස්තවාදී කෘතියේ විමර්ශන එළවගේම පාරම්පරික වෛද්‍ය ආචාර්ය සහ අපේ රට ගැන ඉතාමත්ම සෙනෙහවන්ත බවකින් අපේ රටේ අපේ පරිසරය පිළිබඳව ඉතාමත්ම දයාපරත්ව ෆැක්ටර් කරන පරිසරවේදී පිළියෙන්න PM බෙදිරිසිංහ මහත්මයාට බොහොමත්ම ස්තුතියි. අපිත් එක්ක සම්බන්ධ වුණාට ආයු බොහෝ වේ උත්තරාද. ඒ වගේම ආයු බොහෝ වේවා. තිරුවන් සරණයි. අපි ගිහින්